ජයගම ශ්‍රී ලංකා රත්නපුරට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 26 27 රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී. මම වෛද්‍ය අජිත් උපශාන්ත ලේකම් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඇත්තටම විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මැයි 2 හෝ 2 සහ 3 දිනයන් වෘත්තීය ක්‍රියාමාර්ග හැටියට තීරණය කරලා තින්නේ අපේ සේවාවලින් ඉවත් වීම. මේක අපි මේ එකපාරකට තීන්දුවක් නෙවෙයි, වසර එකමාරක පමණ කාලයක සිට මේ රජය විවිධ ක්‍රියාමාර්ග වලින් දැනුවත් කිරීම කළා. මේ රජයේ විධායක නිලධාරීන්ගේ ගැටළු වලට මැදිහත් වීමක් සිදු කරන ලෙස මේ දක්වා ජනාධිපතිවරයා පවා රටේ මේ පිළිබඳ අවධානයක් යොමු කළා නැහැ. අද වෙනතුරුත් අපිට සාකච්ඡාවක් ලබා දීලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දැන් තීරණය කරලා තියෙන්නේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හැටියට දැනෙන ක්‍රියාමාර්ග වලට ප්‍රවිෂ්ට වෙන්න. ඒකේ ප්‍රතිඵලයක් තමයි මැයි 2 සහ 3 සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගය. ඇත්තටම වෘත්තීය ක්‍රියාමාර්ගයක් හැටියට මේකේ ප්‍රතිඵල දැනෙන්න සමහර විට දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. දැන් වරුසාවක් වැහැලා අවසානයේ තමයි ගම් වතුරක් ගලන්නේ. ඒතකොට ගම් වතුර තුල ඇති වෙන වේසනය හා සමානයි මේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තුල සිදුවනා වෘත්තීය ක්‍රියාමාර්ග තුලින් මේ රජයට දැනෙන අවස්ථාව එළඹෙන්නේ. ඒ හින්දා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් හැටියටත් අපි දීප ව්‍යාප්ත සේවාවක් හැටියටත් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා දෙනවා. දීප ව්‍යාප්තවම, ඒ කියන්නේ උතුරේ සහ දකුණ දක්වා වෙන රටේ සියලුම පළාත් නියෝජනය වෙන පරිදි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිතියක් හැටියට අපි මේකට එකඟතාවය පළ කරලා සහයෝගය ලබා දෙනවා. බොහොම ස්තුතියි.